Right. ඔයාගේ දැන් තියෙන ආර්ථික තත්ත්වය මේ A ලක්ෂය කියලා හිතන්නකෝ. ඔයාට ඒක මෙන්න මේ බේන B ලක්ෂයට අරගෙන යන්න ඕනේ. ඔයාට ඒක තරුණ කාලෙන් සෞඛ්‍ය සම්පන්නව ඉන්න කාලෙන් ඉක්මනින් මේක කරගන්න ඕනේ. දැන් ඔයාට මේ A ගේ ඉඳන් B එකට යන්න ඔප්ෂන්ස් තුනක් තියෙනවා. ඔප්ෂන් නම්බර් 1. ඔයාට ඇවිදගෙන යන්න පුළුවන්. ඇවිදගෙන. ඔප්ෂන් නම්බර් 2. ඔයාට ට්‍රැක්ටර් එකක නැගලා හිමීට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔප්ෂන් නම්බර් 3. ඔයාට ෆෝමියුලා 1 කාර් එකක නැගලා වේගෙන් යන්න පුළුවන්. ඉතින් ඔයාට තුන්වෙනි ඔප්ෂන් එකෙන් මේ කියපු ගමන යන්න අවශ්‍ය නම් මේ watch book වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මොකක්ද පොත? ගොඩක් කටි කමෙන්ට් කරලා තිබ පොතක්. අපේ Facebook page වලට එම personally message ආපු පොතක්. The Millionaire Fast Lane කියන පොත. හැබැයි කොච්චර කිව්වත් ඔයාට මේ තුන්වෙනි ඔප්ෂන් එකේ ගමන යන්න ඕන වුණාට ඇත්ත ජීවිතයේදී ගොඩක් කට්ටිය ඔප්ෂන් නම්බර් 1 හා නම්බර් 2 තමයි වැඩියෙන්ම පාවිච්චි කරන්නේ. ඉතින් අවුරුදු 26 දී බේස්මන්ට් එක ජීවත් වෙච්ච කෙනෙක් අවුරුදු 31 දී බිලියනර් කෙනෙක් බවට පත්. ඒ වගේ කෙනෙක් ලියපු මේ The Millionaire Fast Lane කියන පොතට අනුව මේ A ලක්ෂයේ ඉඳන් B ලක්ෂයට යන්න ඔයා ෆාස්ට් ලේන් එකෙන් යන්නේ කොහොමද? මේ සම්බන්ධයෙන් හැම දෙයක්ම මේ watch book වීඩියෝ එකෙන් ඔයාට දැනගන්න පුළුවන්. දැන් මේ කීප ඔප්ෂන්ස් තුන තියෙනවානේ. ඒ කියන්නේ හිමීට යන එක, ඇවිදගෙන යන එක, හයියෙන් යන එක. අවධානයෙන් බලන්න ඔයාගේ වටේ ඉන්න මිනිස්සු මේ ඔප්ෂන්ස් තුනෙන් මොනවා හරි විදියකින් තමයි තමන්ගේ ජීවිතය ගත කරන්නේ, තමන්ගේ කාලය ගෙනියන්නේ. එතකොට මේ එක එක ඔප්ෂන්ස් වලින් තමන්ගේ ජීවිතය හදාගෙන ඉන්න මිනිස්සු එක එක දේවල් දිහා දකින්නේ එක එක විදියට. උදාහරණයකට ප්‍රයිමරි ඉන්කම් එක ගන්නකෝ. ඇවිදගෙන යන කෙනෙක් කියයි ප්‍රයිමරි ඉන්කම් එක හරි මට හොඳට ගෙවන ඕන ජොබ් එකක් මං කරන හොඳට ගෙවන එකක් මං තෝරගන්න. ඒක එයාගේ මයින්ඩ් සෙට් එක. හිමීට යන කෙනෙක් කියයි මම කොහොම හරි හොඳම කම්පැනියකට ජොයින් වෙනවා. මේ කම්පැනියකට ජොයින් වෙන එක මගේ හීනය. එයාගේ මයින්ඩ් සෙට් එක. ඒතර හයියෙන් යන කෙනෙක් කියයි ප්‍රයිමරි ඉන්කම් එක නේ. මොනවා හරි බිස්නස් එකක් කරනවා, ඉන්වෙස්ට්මන්ට් එකක් ගන්න ඕනේ. ඒක එයාගේ ප්‍රයිමරි ඉන්කම් එක. එතකොට සල්ලි දිහා බලන්නේ කොහොමද? ඇවිදගෙන යන කෙනෙක් කියයි සල්ලි තියෙන වියදම් කරන්න. හිමීට යන කෙනෙක් සල්ලි කියන්නේ දුර්ලභ දෙයක්. ඒවා අපි රැක ගන්න ඕනේ, ඒවා අපි සේව් කරන්න ඕනේ, ඒවා ඉතුරු කරන්න ඕනේ. ඒක යාගේ මයින්ඩ් සෙට් එක. ඒතර හයියෙන් යන කෙනෙක් කියයි සල්ලි කියන්නේ ඔයා සමාජයට දෙන වටිනාකම මනින්න පුළුවන් මිම්මක්. පැහැදිලි වෙනස් කෝණයක්. එතකොට ටයිම් එක, වෙලාව කියන මේ වටිනා දේ දිහා මේ පාෂව කරුවන් තුන්දෙනා බලන්නේ කොහොමද? ඇවිදගෙන යන කෙනෙක් කියයි ටයිම් එක, වෙලාව නේ. අයියෝ හෙටත් වෙලාව දිනනවා, අපි හෙට කරමු. හදිස්සි වෙන්නේ මොකද? එතකොට හිමීට යන කෙනෙක් එයා කොහොමද කියන්නේ? ටයිම් එක නේ. ටයිම් එක තමයි. ඔයා ටයිම් එක ඉන්වෙස්ට් කරන දේ තියෙනවානේ. ඒක ඔයාව ගොඩක් බිල් කරනවා. ඔයා ඒ ටයිම් එක වෙනුවෙන් වැය කර දේවල් හරි වැදගත්. මේ නිසා මම අවුරුදු ගාණක් මම මගේ යුනිවර්සිටි කාලේ ගත කරන්න ඕනේ අවුරුදු ගාණක් ටයිම් එකේ. මොකද මම වැඩිපුර ටයිම් එකේ එතන හිටියොත් තමයි මට හොඳ ජොබ් එකක් ගන්න පුළුවන් වෙන්නේ, හොඳ සැලරි එකේ. ඒක එයාගේ මයින්ඩ් සෙට් එක. එතකොට හයියෙන් යන කෙනෙක් මොනවද කියන්නේ? ටයිම් එක නේ. ටයිම් එක තමයි ඔයා කරන හැම දෙයක්ම රැඳිලා තියෙන්නේ. ඔයා ටයිම් එක කොච්චර ආයෝජනය කරනවද ඒ දේ තමයි ඔයා රිසල්ට් එක ඉන්නේ. ඒ නිසා මම කොහොම හරි අනාගතයේදී හදා ගන්න ඕනේ මම වැය කරන කාලය අනුව නෙමෙයි මගේ ආදායම හැදෙන්න ඕනේ. මං වැඩ කරත් නැතත්, මං ටයිම් එක දුන්නත් නැතත් මට එන්න ඕනේ. එහෙමයි යා ටයිම් එක වැලියු කරන්නේ. වෙනම මයින්ඩ්සෙට් එක. ඊළඟට අරමුණු සහ බලාපොරොත්තු දිහා බැලුවොත් ඇවිදගෙන යන කෙනෙක් කොහොමද කියන්නේ? අරමුණු බලාපොරොත්තු ඒ මොනවද? එතකොට හිමීට යන කෙනෙක් මොනවද කියන්නේ? එයා මොනවද කියන්නේ? අවුරුදු 55, අවුරුදු 50, අවුරුදු 60 මං කොහොම හරි පෙන්ෂන් යන්න ඕනේ. රිලැක්ස් වෙන්න. ඒක එයාගේ ඊනේ, එයාගේ මයින්ඩ් සෙට් එක. එතකොට හයියෙන් යන කෙනෙක් මොනවද කියන්නේ? කොහොම හරි පැසිව් ඉන්කම් එකක් මං හදා ගන්නොත් මං වැඩ කරත් නැතත් මට ආදායම ලැබෙන. වෙනම මයින්ඩ් සෙට් එක. රයිට්. එතකොට මේ ජීවිතයේ කියන දේහා කොහොමද මේගොල්ලෝ බලන්නේ? ඇවිදගෙන යන කෙනෙක් කියයි හෙට ගැන වද වෙන්න එපා. enjoy the life. ඒක යාගේ මයින්ඩ් සෙට් එක. එතකොට හිමීට යන කෙනෙක් යා කොහොමද කියන්නේ? ලයිෆ් එක වුණාම ලොකු රිස්ක් ගන්නෙ නෑ. රිස්ක් ගන්න බෑ. ෂේප් එකේ යන්න ඕනේ. අවුරුදු 65 මේ පෙන්ෂන් ගිහලා රිලැක්ස් එක ගන්න. ඒක යාගේ මයින්ඩ් සෙට් එක. හයියෙන් යන කෙනෙක් මොනවද කියන්නේ? මොන බාධකියාවත් මගේ ඩ්‍රීම් එකට මං යනවා, මං කොහොම හරි ඒක ඉෂ්ට කරනවා. වෙනම මයින්ඩ් සෙට් එකක්. දැන් අවධානයෙන් අහන්න මේක. දැන් මේ පොත කවදාකවත් කියන්නේ නෑ ඔයා හාස්ට් ලේන් එකේ හයියෙන්ම යන්න ඕනේ. ඒක තමයි හරි, අනිත් දෙක වැරදි. නෑ නෑ. අවධානයෙන් ගන්න. ඒක හොඳට ඔළුවට දාගන්න. එහෙම කියන්නේ නෑ. ඔයාගේ අරමුණ A ඉඳන් B ට
හයියෙන් යන්න ෆාස්ට් ලේන් එකේ යන්න නම් ඔයා අර දෙකෙන් ගිහිල්ලා හරියන්නේ නැහැ. පළවෙනි ඔප්ෂන් එකෙන් දෙවෙනි ඔප්ෂන් එකෙන් ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔයා තුන්වෙනි ඔප්ෂන් එකට යන්න ඕනේ. ඒක තමයි ඔය ඔළුවට දාගන්න ඕනේ පොයින්ට් එක. ඊළඟ ලෙසන් එක දුප්පත් කමේ සහ මධ්‍යස්ථභාවයේ සූත්‍රය. එහේ මොනවාද ඒ? මේක වැදගත් අවධානයෙන් අහන්න. දැන් දුප්පත් කෙනෙක්ව මේ පොත දකින්නේ ඇවිදගෙන යන කෙනෙක් විදිහට. එතකොට ඒගොල්ලන්ට සූත්‍රයක් තියෙනවා ඒගොල්ලන් ධනෙ දිහා බලන විදිහට. ඒගොල්ලන්ගේ ජීවිතයේදී ඒගොල්ලන්ගේ ලෝකයේදී ධනිය සමානයි ආදායම එකතු කිරීම ණය. ණය? ඒක කොහොමද ධනයක් වෙන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. ඒගොල්ලෝ දකින්නේ තමන්ගේ ධනය, ඒ කියන්නේ තමන් පෝසත්, තමන්ට පුළුවන් කියන එක පෙන්න ගන්න පුළුවන් එක විදිහක් තමයි අනිත් කට්ටියට තමන්ව පේන විදිය. ඒගොල්ලන්ගේ ජීවිතේ ඒක ඒගොල්ලෝ පිළිගන්නවා. ඒ නිසා තමයි ණය වෙවි හරි කමක් නැහැ. තමන්ගේ රූපය ධනය තියෙන කෙනෙක් විදිහට පෙන්න ගන්න තිබ්බොත් ඒගොල්ලන්ට ඇති. ඒ වෙන ඒගොල්ලෝ ණය වෙවි හරි ඒ දේ කරනවා. ඊළඟට හිමීට යන කෙනෙක්. එයාව දකින්නේ මධ්‍යස්ථ කෙනෙක් විදියට. එයා කොහොමද ධනය දිහා බලන්නේ? එයාගේ ධනය දිහා බලන්නේ එයාට ලැබෙන පඩිය ධන එකතු කිරීම අමතර දීමන. ඒක තමයි එයාගේ ලෝකය ධනෙ විදිහට දකින්නේ. දැන් රස්සාව කරන කෙනෙක්ගේ සැලරි එක ගණනය වෙන විදි දෙකක් තියෙනවා. එකක් තමයි කොච්චරක් පැයකට ගෙවනවද? කොච්චරක් පැයකට ගෙවනවද? ඊළඟ එක අවුරුද්දට කොච්චරක් සැලරි එකක් ලැබෙනවද? මේ පොත කියන්නේ මේ ඒකක දෙකේම තියෙන ප්‍රශ්නේ තමයි මේ දෙකම කාලයත් එක්ක යන දෙයක්. උදාහරණයකට ඔයාට පැයට කොච්චරක් ගෙවනවද කියන එකෙන් ඔයා වැඩිපුර වැඩ කරොත් තමයි ඔයාට වැඩිපුර ගන්න පුළුවන්. ඒක එච්චර හොඳ ඒකකයක් විදිහට මේ පොතරට ඒක හරියන්නේ නැහැ. ඊළඟට ඔයාට කොච්චර කවුරුද්දට ගෙවනවද? දැන් මේක වැඩි කරගන්න ඔයාට මොනවද කරන්න පුළුවන්? ඒක කොහොම යුනිවර්සිටි එකට යනවා, ඩිග්‍රී එකක් කරනවා, අවුරුදු ගාණක් කරලා. එතකොට ඔයා ඒක වැඩි කරගන්නවා. ඒ මිනුම් දණ්ඩවල දෙක මේ පොතට අනුව හරියන්නේ නැහැ ඔයා ෆාස්ට් ලේන් එක යනවා නම්. රයිට්. ඊළඟ ලෙසන් එක ධනවත් කමේ සූත්‍රය. දැන් ඔයා දන්නා දුප්පත් සහ මධ්‍යස්ථභාවයේ සූත්‍රය. එතකොට දැන් කොහොමද දැන් මේ ධනවත් වෙන්නේ? මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නේ? මොකද්ද කරන්න ඕනේ? ලොකු වැල්ුවට අරන් නැහැ. ඍජුව මේ පොතේකට ගිහිනවා. සරලයි සුන්දරයි. මොකද්ද කරන්න ඕන? බිස්නස් එකක් කරන්න. දැන් බිස්නස් එකක් කරන ධනවත්කමේ සූත්‍රය. ඒගොල්ලෝ කොහොමද මේක දිහා බලන්නේ? ඒගොල්ලන්ගේ සූත්‍රයට අනුව ධනය සමානයි ඔයාගේ ලාභය ධන ඇසට් වැලියු එක. ඒ මොනවාද? දැන් මේක අවධානය ගන්න. මේක මාර වැදගත්. දැන් මේ කියපු විදිහට මේ සූත්‍රයට අනුව ඔයාගේ ලාභය වැඩි කරන්න ඕනට මොනවාද කරන්න පුළුවන්? ඒක රැඳිලා තියෙන්නේ ඔයාගේ බිස්නස් එකේ විකුණන ප්‍රොඩක්ට් එකට හරි සර්විස් එකට හරි ඒකේ එක යුනිට් එකකට තියෙන ලාභය ගුණ කිරීම කොච්චරක් යුනිට් ඔයා සෙල් කරනවද මේ දෙක අනුවනේ ඔයාගේ අන්තිම ලාභය තීරණය වෙන්නේ. මෙතන වැදගත්කම මොකක්ද? මේ පොත කියනවා මේ දෙකම ටයිම් එක මත යැපෙන්නේ නැහැ. ඔයාට ඕන යුනිට් 100ක් විකුණන්නත් පුළුවන්, 1000ක් විකුණන්නත් පුළුවන්, 10000ක් විකුණන්නත් පුළුවන්. ඔයාට එක ප්‍රොඩක්ට් එකකට ලාභය 200 කරන්න පුළුවන්, 500 කරන්න පුළුවන්, 1000 කරන්න පුළුවන්, 5000 ගන්න පුළුවන්. It's up to you. ඔයාගේ අතේ තමයි ඒක තියෙන්නේ. හරි. දැන් ඔයා දන්නවා මේ පොතට අනුව මිලියනර් ෆාස්ට් ලේන් එකේ වට යන්න නම් ඔප්ෂන් 1 හරියන්නේ නැත්නම් ඔප්ෂන් 2 හරියන්නේ නැත්නම් ඔප්ෂන් 3 එකේ යන්න ඕනේ. හැබැයි මේ පොත විශේෂයි. තව පියවරක් ඉස්සරහට යන්න. බිස්නස් එකක් නිකන් කරලත් වැඩක් නැහැ. අවධානයෙන් ගන්න මේක මාර වැදගත්. මාර වැදගත්. මේ පොත කියනවා ඔයා මිලියනර් ෆාස්ට් ලේන් එක යන බිස්නස් එකක් කරන්න අවශ්‍ය නම් ඔයා කරන බිස්නස් එකට ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ ලක්ෂණ වලින් ප්‍රධාන ලක්ෂණ පහක් අද මේ වචබුක් වීඩියෝ එකෙන් දැනගන්න. මොනවාද මේ ලක්ෂණ පහ? පළවෙනි ලක්ෂණය පාලනය, කන්ට්‍රෝල් එක. ඔයා කරන බිස්නස් එකේ පාලනය ඔයාගේ අතට ලොකු ප්‍රතිශතයක් නැත්තම් අනිවාර්යෙන් වෙන කෙනෙක්ගේ අතේ තමයි පාලනය තියෙන්නේ. එක්සැම්පල් එක වෙන කෙනෙක්ගේ ප්ලැට්ෆෝම් එක දාලා ඔයාගේ ප්‍රොඩක්ට් එක සෙල් කරනවා. ඔයාගේ ප්‍රොඩක්ට් එක සෙල් වෙනවද නැද්ද කියන එක තීරණය ප්ලැට්ෆෝම් එක මත තමයි. ප්ලැට්ෆෝම් එකව රිජෙක්ට් කරාද සේල්ස් නැහැ, බිස්නස් එක ක්ලෝස් ඩවුන්, ගේම් ඕවර්. එහෙම නැත්තම් ඔයා තව ප්‍රොඩක්ට් එකක් තව කෙනෙක්ගෙන් අරගෙන විකුණනවා. එයා ඔයාට යව්වේ නැත්තම් ගේම් ඕවර් බිස්නස් එක. කන්ට්‍රෝල් එක ලොකුට නැහැ ඔයාගේ අතේ. ඒ වගේ බිස්නස් වලින් මේ මිලියනර් ෆාස්ට් ලේන් එක යන්න අමාරු කියලා තමයි පොත කියන්නේ. එක්සැම්පල් ඔය ලෙගෝ කේස් ස්ටඩි එක බැලුවා නම් ලෙගෝ එක මේ වගේ දෙයක් කරා. ලෙගෝ වලින් ස්ටාර් වෝස් වල ඇග්‍රීමන්ට් ලයිසන්ස් එක අරගෙන ඒගොල්ලන්ගේ ස්ටාර් වෝස් කැරක්ටර්ස් ලෙගෝස් වලින් හැදුවා ප්‍රොඩක්ට් එකක් විදියට. ප්‍රශ්නේ උනේ මොකක්ද? ලෙගෝ වල බෙස්ට් සෙලින් ප්‍රොඩක්ට් එක උනේ අර ස්ටාර් වෝස් ටොයිස් වල, ස්ටාර් වෝස් සෙල්ලම්බරු ටික. හැබැයි මේගොල්ලන්ගේ සේල් එක වැඩි උනේ කොයි වගේ වෙලාවද? Star Wars movie එකක් දාපු ගමන් සේල් වැඩි වෙනවා. Movie එකක් release කරාම සේල් වැඩි වෙනවා. Movie එකක් release කරනකොට මේගොල්ලන්ගේ සේල් වැඩි වෙනවා කියන්නේ මේගොල්ලෝ යැපෙන්නේ මේගොල්ලෝ මත. ඒක හොඳ model එකක් නෙවෙයි. දෙවනි ලක්ෂණය ඇතුළු වීම, enter වීම.
ඔයා යන මිලියන ෆාස්ට් ලේන් එකේ ගොඩාක් සෙනග ඉන්නවනම් ඒතකොටත් මේක හරියන්නේ නැහැ. අඩුමතරමේ පොඩි හරි අමාරුවක් තියෙන්න ඕනේ අලුත් කට්ටියට එන්ටර් වෙන්න. එක්සැම්පල් ඔයා කරන් යන බිස්නස් එකට ලොකු කැපිටල් එකක් ඕනේ. ලේසියෙන් දාන්න බෑ ගොඩක් අය. එතකොට එන්ටර් කට්ටිය එන්ටර් වෙන එක සීමා කරන්න පුළුවන්. නැත්නම් ඒ කරන් යන බිස්නස් එකේ ලොකු එක්ස්පර්ට් ලොකු ස්කිල් එකක් ඕනේ. ඒක හැමෝටම නැහැ. එතකොට පොඩි එන්ට්‍රි වෙන්නේ පොඩි සීමාවක් තියෙනවා. නැත්නම් මේ බිස්නස් එක ගන්න ලොකු නෙට්වර්ක් එකක් තියෙන්න ඕනේ. ඒක වෙන හැමෝටම නැහැ. පොඩි සීමාවක් තියෙනවා. දැන් මේක ගැන කියද්දි අපි සිම්පල් බුක්ස් channel එකේ කරා කොහොමද මේ වගේ එන්ට්‍රි බැරියර් එකක් හදාගන්නේ තරඟකරුවන්ට එන්ටර් වෙන්න දෙන්නේ නැති වෙන්න එක එක දේවල් කරන්න පුළුවන්. දේවල් 10ක්ද 7ක්ද අපි වීඩියෝ එකේ කියනවා. ඒ වීඩියෝ එක බලන්න. මොනොපොලි බිස්නස් එකක් බිල්ඩ් කරන විදිය. කැමති නම් බලන්න link එක description එකේ තියෙන. තුන්වෙනි ලක්ෂණය need එක. අවශ්‍යතාවය. වැදගත්. දැන් හිතන්න ඔයා බිස්නස් එකක් කරනවා ඔයාගේ පැෂන් එක අනුව බිස්නස් එක කරනවා. මම මගේ පැෂන් එක තමයි බිස්නස් එකකින් කරන්නේ. මේ පොත තර්ක කරනවා. ඔයාගේ පැෂන් එකට අදාළ දේ ඔයා බිස්නස් එකක් විදිහට කරනවා කියන්නේ ඒක හරි ආත්මార్థකාමි වාක්‍යයක්. ඒව හරියන්නේ නැහැ. මිනිස්සුන්ට ඔයාගේ පැෂන් එක වැඩක් නැහැ. ඔයාගේ පැෂන් එකෙන් ඔයා මගේ ප්‍රශ්නයක් විසඳනවා නම් මගේ නීඩ් එකක් විසඳන අන්න ප්‍රශ්නයක් නැහැ. ඒ හැරෙන්න මගේ පැෂන් එක මේක කියලා කරන ඒවා ෆාස්ට් ලේන් එක යනවා නම් ඒක එච්චර සාර්ථක ස්ට්‍රැටජි එකක් නෙවෙයි. අනිවාර්යෙන් ඔයා කරන්නේ බිස්නස් එකේ මිනිසුන් නීඩ් එකක් තියෙනවද අවශ්‍යතාවයක් තියෙනවද ප්‍රශ්නයක් විසඳනවද ඒක ඔයා වග බලා ගන්න ඕනේ. දැන් මේක ගැන කියද්දි තව වීඩියෝ එකක් මතක් වෙනවා. අපි channel එකේ කරා කොහොමද ඔයාගේ පැෂන් එක ව්‍යාපාරයක් විදිහට ගොඩනගන්නේ. 3 step process එකක් තියෙනවා. වීඩියෝ එක බලන්න link එක description එකේ තියෙනවා. 4 වෙනි ලක්ෂණය time එක කාලය. ඔයා කාලයත් එක්ක business එක කරගෙන යනකොට ඔයා නැතත් ඔයා business එකේ නැතත් business එක run වෙන්න ඕනේ. ඔයා හිටියොත් විතරයි නම් business එක run වෙන්නේ. ඒක millionaire fast lane ගැන business එකක් විදිහට ගොඩනගා ගන්න අමාරුයි. ඔයා නැතත් business එක move වෙන්න ඕනේ. ඒ විදිහට system එකක් වඩ හදන්න පුළුවන් වෙන්න ඕනේ. 5 වෙනි ලක්ෂණය. මාර වැදගත් අවධානයෙන් ගන්න. අවධානයෙන් අහන්න. 5 වෙනි ලක්ෂණය scale කිරීම. Scale කිරීම. Business එක expand කිරීම, grow කිරීම. දැන් ඔයාගේ business එක scale කරන්ඩ ඔයාට styles දෙකක් අනුගමනය කරන්න පුළුවන්. පළවෙනි එක තමයි volume game එක. දෙවෙනි එක quality game එක. මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? Volume game එක කියන්නේ ඔයාගේ business එකෙන් කොච්චරක් මිනිස්සුන්ට බලපෑමක් ඔය ඇති කරනවද? කී දෙනෙක්ට බලපෑම ඇති වෙනවද? Volume එක. Quality game එක කියන්නේ ඔයා බලපාන එක පුද්ගලයාට කොච්චරක් value එකක් වටිනාකමක් ඔයා දෙනවද? මේ දෙකෙන් එකක්වත් ඔයාගේ business එකේ නැත්තම් ඔයාට fast lane එක යන්න බැහැ. අඩුමතරමේ දෙකෙන් එකක්වත් තියෙන්න ඕනේ. උදාහරණයක් දෙන්න ඔයා පොඩි ජූස් බිස්නස් එකක් කරනවා. ජූස් විකුණනවා. රුපියල් 150යි ජූස් එක. ඔයගේ ගරාජ් එකේ තියලා විකුණනවා. දැන් ඔයගොඩ 1500 විකුණන්න බෑනේ ඔයගේ ගරාජ් එකේ තියාගෙන. ඒ නිසා quality game එකක් එතන නැහැ. එතකොට volume එක තියා බලමුකෝ. Right. 150යි වාද ජූස් එක දවස් විකුණනවා. ඔයාලා දවසට 10000ක් විකුණන්න බෑනේ ගරාජ් එකේ දගෙන තනියෙන්. ඒ නිසා එතන volume game එකකුත් නැහැ. ඒ කියන්නේ ඔයාලා ගරාජ් එකේ ජූස් බිස්නස් එකක් කරගෙන මේ fast lane එක යන්න බෑ. සරලයි. ඊළඟට හිතන්න ඔයා ජනප්‍රිය මිනිස්සුන්ට plastic surgery කරන ડોක්ටර් කෙනෙක්. Plastic surgery කරනවා. දැන් මෙතන ක්වොලිටි එකයි වොලියුම් එකයි ගත්තාට මොකක්ද ඉතින්නේ ප්ලාස්ටික් සර්ජරි කරන ජනප්‍රිය කට්ටියට ඒ කියන්නේ එකකින් හොඳ ගාණක් වඩ හම්බුනා. ඒතොර මෙතන ක්වොලිටි ගේම් එකක් තියෙනවා. එකකින් වඩ ඒ කියන්නේ මීයක්ගේ ලස්සනවා වෙනස් කරන, පෙනුම වෙනස් කරන අනිවාර්යෙන් වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ හොඳ චාර්ජ් එකක් ගන්න පුළුවන්. ක්වොලිටි ගේම් එක තියෙනවා. ඒතොර වඩ දවසට කීයක් විතර උපරිම කරන්න පුළුවන්ද? 100ක් 1000ක් එහෙම බෑනේ කීපයයි. ඒතොර එතන වොලියුම් ගේම් එකක් නෑ. හැබැයි දෙකෙන් එකක් තියෙනවා. වඩ ෆාස්ට් ලේන් එක යන්න පුළුවන්. Right. හිතන්න ඔයා ෂැම්පු එකක් විකුණනවා. ෂැම්පු එකක්. දැන් මේකෙන් ලොකු ක්වොලිටි එකක් නැහැ. නිකන් මේක අහසෙන් කඩාගෙන ෂැම්පු එකක් නෙමෙයි සාමාන්‍ය ෂැම්පු එකක්. ඒතකොට ක්වොලිටි එකක් නැහැ. හැබැයි ඔයා මේක විකුණන්නේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලට දීලා, ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් වල දාලා ඒ වගේ. ගරාජ් එකේ දීලා විකුණන්නේ නැහැ. එතකොට ඔයාට ලොකු පිරිසකට මේක විකුණන්න පුළුවන්. වොලියුම් ගේම් එක තියෙනවා, ක්වොලිටි එක නැහැ. ඔයාටත් ෆාස්ට් ලේන් එක යන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි ඔයාට ක්වොලිටි එකක් තියෙනවා, වොලියුම් එකක් තියෙනවා. මේ පොත කියන ඒතරට මේන ෆාස්ට් ලේන් පොත නෙමෙයි කියවන්න ඕනේ. අපි වෙනම පොතක් හදන්න ඕනේ, ද බිලියනර් ෆාස්ට් ලේන් කියලා. රයිට්. ගේම් චේන්ජින් গোল্ডන් කන්ටෙන්ට් එකක් මේ වොච් බුක් වීඩියෝ එක. මාර වැදගත් කියලා හිතෙනවා. අපි මේ කතා කරපු දේවල් පොඩි සමරේ එකකින් බලමු. පළවෙනි එක. ඇවිදගෙන යාම, හිමීට යාම සහ වේගෙන් යාම. මේ වගේ ස්ටයිල්ස් තුනක් තියෙනවා ඔයා ධනේ උපයන්න යනකොට. ඒකේ වෙනම චාට් එකකුත් ඔයා දැක්කා. මේගොල්ලෝ කොහොමද හිතන්නේ කියලා. දෙවෙනි එක. දුප්පත්කමේ සූත්‍රය මොකක්ද? ඒගොල්ලෝ ධනෙ දිහා බලන්නේ ආදායම ධන ණය. ඒගොල්ලෝ බලන්නේ ධනවත්ව පේන එකට තමයි ඒගොල්ලෝ ණය වෙවි හරි ඒ දේ කරන්න යනවා. ඊළඟට මධ්‍යස්ථභාවයේ සූත්‍රය. ඒගොල්ලෝ ධනෙ දිහා බලන්නේ රස්සාවේ පඩියස අමතර දීමන.
මේ ක්‍රම දෙකේම තියෙන ප්‍රශ්නේ තමයි මේ ක්‍රම දෙකම ටයිම් එක මත යදිනවා. කොච්චර ටයිම් එක දෙනවද එච්චරක් ඔයාලට ආදායම වැඩි කරන්න පුළුවන්. ඊළඟ ලෙසන් එක. ධනවත්කමේ සූත්‍රය. සරලයි සුන්දරයි ධනවත්කම යන්න ඕන නම් බිස්නස් එකක් කරන්න. ධනය මේ ධනවත්කමේ සූත්‍රනේ මේ ලෙවල් එක ඉන්න කටි ධනය දිහා බලන්නේ ලාභය ධන ඇසට් වැලියු එක. ඊළඟට වේගෙන් මේ මිලියනේ ෆාස්ට් ලේන් එක කියන්නේ බිස්නස් එකක් කරන්න නම් ඒකේ අංග පහක් තියෙන්න ඕන. අංක එක පාලනය, අංක දෙක ඇතුල් වීම අපහසුතාවය, අංක තුන අවශ්‍යතාවය, අංක හතර කාලය, අංක පහ ස්කේල් කරන්න පුළුවන්. මේ ගැන ඉන් ඩීටේල් අපි කතා කරමු. රයිට්. බිස්නස් එකක් කරන කෙනෙක් විතරක් නෙවෙයි. ඔයා මොනවාරි ආයතනයක වැඩ කරන කෙනෙක්ට උනත් මේ වචබුක් වීඩියෝ එක මාරම වැදගත්. වැදගත්කමක් වටිනාකමක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඔගොල්ලන්ට කරන්න පුළුවන් ලේසිම දේ සහ සරලම දේ අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි මේක ෂෙයා කරන්න. මොකද මේ දැනුම සිංහලෙන් ලංකාවේ මිනිස්සු අපි දැනගන්න ඕනේ. අපි මිනිස්සු මේක දැනගන්න ඕනේ. මේවා මිනිසුන්ට ලැබෙන්නේ නැහැ. මේ දැනුම ලැබෙන්නේ නැහැ. එකක් ඉංග්‍රීසි වලින් තියෙන්නේ. එකක් මේවා පිටු ගණන් යන පොත්. මේ වගේ සරල කරලා සිංහලෙන් කොහෙද තියෙන්නේ? ඒ නිසා ඔගොල්ලන්ට කරන්න පුළුවන් සරලම දේ තමයි පුළුවන් හැමෝටම මේක ෂෙයා කරන්න. මේ එක දැනුමක් බලන කෙනෙක්ගේ පරම්පරාවම වෙනස් වෙන්න පුළුවන්. ඒගොල්ලන් හිතන විදිය වෙනස් වෙලා කරන්න පුළුවන් සරල දේ පුළුවන් තරම් මේක ෂෙයා කරන්න. ඊළඟ වචබුක් වීඩියෝස් වලට ඔප්ෂන්ස් දෙකක් ලබා දෙන්න. පළවෙනි එක පොසිෂනින්. කොහොමද ඔයාගේ බ්‍රෑන්ඩ් එක, ඔයාගේ සර්විස් එක, ඔයාගේ කස්ටමර්ගේ ඔළුවට පොසිෂන් කරන්නේ? නම්බර් 1. නම්බර් 2. ස්ටාර්ට් විත් වයි. කොහොමද ලෝකේ නමගිය ආයතන සහ නායකයෝ කස්ටමර්ලා මිඩිල්සුන් ඔඩියන්ස් එක පෙළඹෙන විදියට කමියුනිකේට් කරන්නේ, කතා කරන්නේ? නම්බර් 2. නම්බර් 1, නම්බර් 2 කැමති කමෙන්ට් කරන්න. මේ දාන හැම වචබුක් වීඩියෝ එකක්ම ඔයාලට බලන්න පුළුවන් වෙන සිම්පල් බුක්ස් අපේ channel එක subscribe කරලා subscribe කරන්න අමතරව bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ගිනුම් පොතේ හැමතැනම දාන නිසා ඔබේ ගනුදෙනු ඔක්කොම අපිලිවිලටද තියෙන්නේ. කුඩා ව්‍යාපාර හිමිකරුවෙක් විදිහට ඔබට හරි තීන්දුව తీරන ගන්න ඒක ලොකු බාධාවක්ද? ඒ කරදරකාරී CR පොතෙන් දැම්ම නිදහස් වෙලා shopbook app එකට set වෙන්න. කුඩා ව්‍යාපාරිකයන් වෙනුවෙන්ම හදලා තියෙන ලංකාවේ පළවෙනි app එක. ෆෝන් එකෙන් access විය හැකි ඉංග්‍රීසි, තමිල්, සිංහල කියන භාෂා තුනෙන්ම සමන්විත 100%ක් ආරක්ෂාකාරී භාවිතා කිරීමට පහසු app එක. customers ලව app එකට add කරලා automated payment reminders යවන්න. ඔබගේ ව්‍යාපාරයේ මුදල් සියල්ල track කරන්න. ගනුදෙනු සියල්ල තත්පර ගණකින් කළමනාකරණය කරගන්න. supplier reports ශනිකව යවන්න. ඔබේම කියලා බිස්නස් කාඩ් එකක් ඩිසයින් කරගන්න. දැන්ම shopbook app එක ඩවුන්ලෝඩ් කරගන්න.